மேவசரே தெவனி விதுலி காஸ்து சன்சோதனே சந்தா லங்கா விதுலிபல மண்டலி திரிபாத்கள் யோஜனாவட்டு மகஜன் உபயோகித்தா குமிசமே அனுமதி ஹிமிவுனா ஏ அனுவ சமஸ்த விதுலி காஸ்து அது சீட்டு சீட்டு விசி தெக்காய் தசம பகாகின் அடுக்கெரினவா கிருஹஸ்த விதுலி காஸ்து அடுக்கெரினே சீட்டு விசி ஹத்தகின் ஆகமிக ஸ்தான ஹோட்டல் கர்மாந்து பொது காரியா ராஜாயத்தனையான சியலும பாரிபோகிக காண்டவல விதுலி காஸ்து அடுக்கெரின பவட்டை நிவேதனே கெருனே விதுலி காஸ்து அடுக்கெரிம சம்பந்தேன் ஜனதாவு அதத் விவிதாத ஹஸ்பாலகலா මේ රට කරන්න පුළුවන් එකම පොදු ආරණ ලික්මස මත විතරයි. හරිද? වෙන මේ ඔය හරක් දෙනටම කරන්න බෑ. නිකන් බොරුට බස් තුන ආරණ වල වැඩ කරන්න බෑ. මේ රට කරන්න පුළුවන් එකම පොදු ලේ පුදු ගා විතරයි. ගියාට පස්සේ ආපහු මෙයාට පෝලිං. අපි 70 70කේ තේ පෝලිං වල හිටියා. 75ත් අපි පෝලිං වල කෑවා. අපි 83ත් කනවා. හරිද? මොඳම දේ මේක තමයි. අය අහන්න දෙයක් නැහැ ඉන්නේ. විදුලි බිල 122.5කින් අඩුවෙලා. 22ක් නෙමේ. විදුලි බිල මේ දින ගන්න අපිට ඇති. අයි අපි හම්බ කරන්න ඕනේ මේ රට. හැම එකම නිකන් කන්න මොන මිනිස්සු පුරු දෙන්න ඕනේ නැහැ. අඩු කරන්න කිය කිය. බොරුට බයින්න මේ රජේෂ් මේ 25 225 හොරු කේ කිය. ඒ මිනිස්සු හොරු නෙමෙයි. හොරු දැක්කම දැන් අයිය පෙර පේරුණානේ ස්ටේෂන් මාස්ටර් ස්ට්‍රයික් කරා. මොකද උනේ අන්තිමට? අන්තිමට ස්ට්‍රයික් කරපේ උන්න ජේවිපී කාරෝ කියන්නෙත් නෑ. පෙරඩු ගාමු කියන්නේ උන් දැන් කියලා ගන්නවා. ඡන්දය ළඟ වෙන හින්දා නෙවෙයි දඩු කරන්නේ. නෑ 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 ඡන්දය නෙමෙයි. දැන් මේ රටට දැන් දෙන්න පුළුවන්. මම හම්බ කරනවා නම් මගේ පර්ස් එකේ මම ළඟ සල්ලි තියෙනවා මගේ ළමයි වුණාම මට දෙන්න පුළුවන්. මට නැත්තම් මම මෙරුව මට දෙන්න බෑනේ. ඡන්දය හින්දා නෙමෙයි. විදුලි ගාස්තු අඩු කිරීමත් සමග ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කෙරෙන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. 16 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපෑවෙන පරිදි රයිස් ඇන් කරි මිල රුපියල් 25කින් අඩු කරලා දෙනවා. රයිස් කොත්තු රුපියල් 25කින් අඩු කරනවා. පරාට බිත්තර රොටි රුපියල් 10කින් අඩු කරනවා. ෂෝටිස් වර්ග කෙටි ආහාර වර්ග රුපියල් 10කින් අඩු කරනවා. ප්ලේන් ටී රුපියල් 5කින් අඩු කරනවා. මේම ලබා දෙන සහන පාරිභෝගික ජනතාවට ලබා දෙන්න කියලාත් අපි ලංකාවේ තියෙන සෑම ආපන ශාලාවකම සහ අවන්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ විදුලි බිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට අපහසු බවයි. ෆොටෝකෝපි බණ්ඩලයක නිල එදා තිබුණට වඩා අද ඇත්තටම තාමත් 3-4 ගුණයක වැඩිවීමක් වෙළඳපොලේ තියෙන්නේ. මේ ටෝන එකක් ගත්තාම රුපියල් 8000කට වගේ තිබිච්ච මේ ටෝන එකක් රුපියල් 24000කට 22000කට ගිහිල්ලා තියෙනවා. ඊළඟට ප්‍රින්ට් අවුට් එකකට ගන්න මේ වර්ණක යොදාගන්න එක මේකත් ඒ වගේ 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙන්නේ. මේවා 3-4 ගුණයක් වැඩි වෙලා තියෙනවා නම් අපි කොහොමද සහනය දෙන්නේ? අපි පාරිභෝගිකයන් සමාජයල නමුත් අපි සාකච්ඡා කරමින් යනවා අපිට මේ මහ පරිමාණයක කතා කරලා යම් ප්‍රමාණයක මේ වැමිල අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් මේ අතර විදුලි බිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ඉතා ඉක්මනින් ලැබීමට සැලැස්විය යුතු බවයි පාරිභෝගිකයි තින් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ පවසන්නේ මේ සහනයන් පාරිභෝගිකයා අතට ලැබුණ නැහැ කියන ප්‍රකාශය මේ අවස්ථාවේ කළ යුතු වෙනවා පාරිභෝගික විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඊයේ සිට විදුලි ගාස්තු අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් ලබා දීම සඳහා නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරයි කියලා ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කරනවා ඉදිකිරීම් ශේෂය ගත්තට පස්සේ මේක වැඩිම බලපෑමයි මේ වෙල්ඩින් ශිල්පීන්ට ඒ වගේ ශිල්පීන්ට අද වෘත්තිය කරගන්න පුළුවන් මට්ටමකට මේක හැදිලා තියෙනවා කියලා කියන්න පුළුවන් මොකද 122ක් කියනකොට මේවා ඕගොල්ලෝ පාවිච්චි කරේ නැත්තම් මෙච්චර කාලයකට මේවයි මකුළුදැල් බැඳිලා නැන් තිබුණේ අද අපි කියනවා මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න කියලා ඉදිරියේදීත් මීටත් වඩා සහනයක් රජයනොත් බලාපොරොත්තු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේද විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා. මෙවර විදුලි බිල මිල සංශෝධනය ලංකා වාණිජ මණ්ඩලය ලෙස අපි තා ධනාත්මක ලෙස බලන්නේ එක දිහා. එතකොට අපි බලනකොට පහුගිය මාස 3-4 ඇතුළත විදුලි බිල ව්‍යාපාර සඳහා 7.8% අඩුවීමක් අපි දකිනවා. ඒ අනිවාර්යයෙන්ම අපේ නිෂ්පාදිත වියදමේ අඩුවීමක් සහිතයක් අපි දකිනවා. මේ අතර ව්‍යාපාරිකයන් පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීම ඉමහත් සහනයක් බවයි. ඉතින් මේ වෙලාවේ 125.3කින් කර්මාන්තකරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ අයටත් ඇත්තනම ලොකු හයියක් වෙනවා. ඒ වගේම අපි ඉල්ලා හිටිනවා ඉදිරියේදී ඉදිරි දැක්මක් ඇතුව වැඩ කරන්න පුළුවන් ආකාරයෙන් පිරිවැය ස්ට්‍රක්චර් එකක් නැත්නම් කෝස් ස්ට්‍රක්චර් එකක් හදන ලෙස එහෙම මම ස්තුතිවන්ත වෙනවා අපගේ සංසදය වෙනුවෙනුත් ඒ වගේම ඇඟලුම් අපනයන කරුවන් වෙනුවෙනුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවටත් ඒ වගේම විදුලි බල මණ්ඩලයටත් රජයටත් මේ කරපු විදුලි බල අඩු කිරීම පිළිබඳව විදුලි බිල අඩු කරලා තියෙනවා. ඒක අපි වගේ ස්වයංරක්ෂාකරන සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලොකු සහනයක්.
ඇත්තටම මේ පිළිබඳව තීරණය ගැනීමට අපි ස්තුතිවන්ත වෙනවා රජයට. මේ කර්මාන්තයෙන් ඉවත් වෙන මිනිස්සු වැඩි. දැන් මේක අඩුම ගන්න අපි රඳා පවත්වාගෙන යන්න හරි මේ සාහනය ලොකු දෙයක්. විදුලි නිෂ්පාදන වියදම හැකිතාක් අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. මේ විදුලි ගාස්තුව අඩු කිරීමට ප්‍රධාන වෙච්ච හේතුව තමයි 136ට ගිය පොලි අනුපාතිකය 115ක 14ක පමණ අගයට අද අඩු වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලරය අද රුපියල් 300 සීමාවට පමණ පැමිණලා තියෙනවා. ලෝකෙත් ගල්ලංගුරු මිල, දැවි තෙල් මිල, බොර තෙල් මිල යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා 2022 කාලයට අපේක්ෂව 2022 දෙසැම්බර් මාසේ අපි මහජන උපිතා කොමිසමට ඉදිරිපත් කරපු යෝජනාවට අනුව 2023 පෙබරවාරි මාසේ විදුලි බිල උච්චතම අවස්ථාවට යන වෙලාවේ අපේ විදුලි ඒකකයක් සඳහා අපිට තිබුණු පිරිවැය රුපියල් 48.740ක මුදලක්. අද ඒ ප්‍රමාණය රුපියල් 39කට වඩා අඩු මුදලකට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ තියෙන ගාස්තු ක්‍රමය තුලින් අපිට මීළඟ පියවරන්වලදී විදුලි ගාස්තු අඩු කර ගැනීමට අපිට පුළුවන් වෙන්නේ ජනන වියදම අඩු කර ගැනීමෙන්. ඒ ජනන වියදම අපිට අඩු කරගන්න පුළුවන් වෙන්නේ නව අඩු වියදම් බලාගාර අපේ රටේ පද්ධතිය තුළට සීග්‍රේන් එකතු කිරීමෙන් පමණයි. මීට වඩා අඩුවීමක් ඉදිරි අවුරුදු 3න් පසුව විදුලි බිලට කරන්න දැනටමත් රජය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා කියන එක අපි මෙලයි මතක් කරනවා. මීළඟ ගාස්තු ක්‍රමය සඳහා යෝජනාව ඔක්තෝබර් මාසයේ වන විට විදුලි බල මණ්ඩලය මහජන උපිතා කොමිසමට ලබා දෙන්න කටයුතු කරනවා.